සොබා දහමෙන් අනුන පරිසරයක් ස්වභාවික සුන්දරත්වය අතරම තියෙන තැනක ආත්තේ නවතන ගත්තේ මෙතනින් ගමන් පටන් ගන්න තමයි ලෑස් වෙන්නේ අපි පන්විල ප්‍රදේශයේ ඉන්නේ මේ නුවර දිස්ත්‍රික්කයට අයිති පළාතක් ප්‍රදේශයක් මෙතන ඉඳලා තමයි අපේ ගමන අද දවසේ ආරම්භ වෙන්නේ මේ පාර ගමන හරි වෙනස් සහ විශේෂයි පිරිසකුත් එක්ක යන විශේෂ පාරිසරික සංචාර කිහිපයක්ම ඔබත් එක්ක අපි යන්න ලෑස්ති ගිහිල්ලාම කතා කරමු සොබා සොඳුරු වටපිටාවක අසිරිය ඔබ දකින වෙලාවේ ඔබට මොනවද හිතෙන්නේ සොබා අදත් සිත ගත නිවන්නට සොඳුරු දසුන් ඔබ වෙත ගෙනෙයි කියන සිතවිල්ල ඇති වුණා නම් එය අපට ඇත්තටම සතුටක්. ඔන්න අපේ ගමන හරියටම පටන් ගන්න ලෑස්ති වෙන්නේ දැන් තමයි. මොරගහ ඔය ගලාගෙන යනවා. මොරගහ ඔය පාලමේ ඉඳලා තමයි අපේ ගමනේ මුල්ම හමු වීම සිද්ධ වෙන්නේ. දැන් පේනවනේ පටන් ගද්දි තිබ්බ ඇඳුම නෙවෙයි ඇඳුමත් වෙනස් වෙලා මොකද මම පටන් ගද්දිම ආරම්භයේදීම කිව්වා අපි අද කණ්ඩායමක් එක්ක යන විශේෂ ගමනක් යන්න කියලා. ඒ කණ්ඩායමම අද සොබා ටීම් එකත් එක්ක එකතු වෙනවා. විශේෂ පිරිසක්. ඉතින් ඒ නිසා මෙතන ඉඳලා මේ වෙනස් වීමත් එක්ක අපි මේ විදිහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අද දවසේදී මේ ඔය ඉහළ තව දියල්ලක් තියෙනවා. ඒ දියල්ලට කියන්නේ ලෙබනන් 2. එහෙම නැත්නම් ලෙබනන් දෙවෙනි යල්ල කියලා. මොකද ලෙබනන් දියල්ල කියන එක ඔබ අහලා ඇති. ගොඩක් අය දන්න තරක්. හැබැයි මේ දියල්ලට ගොඩක් අය දන්නේම නැති දියල්ලක්. අපි එතෙන්ට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන ඉඳලා. එන අයට මේ පරිසරය සංචාරය කරන අයට රැයට නවතින්න නවාතැන් පහසුකම් විශේෂයෙන්ම කූඩාරමක් ඉදිකරගෙන නවාතැන් ගන්නට ඒත් එක්කම අනිකුත් අවශ්‍යතාවයන් සපුරා ගන්නට අවශ්‍ය ඉඩකඩ හුඟක් වෙලාවට හරි අඩුයි. ඒ පහසුකම් ටික ලබා ගන්න එක ටිකක් ප්‍රශ්නයක්. ඒක නිසා නෙක්‍රික්ස් ආයතනය විමුක්ති දැන් ඒකට හොඳ විසඳුමක් ලබා දීලා තියෙනවා නේද? කොහොමද නෙක්‍රික්ස් මේ කලාපයට සම්ප්‍රාප්තිය ගැන අපි ටිකක් කතා කරන්නේ? අනිවාර්යයෙන්ම තරඟ ඇත්තටම නෙට්‍රික්ස් ආයතනය අපි නකල්ස් වලට ආවා. විශේෂම නකල්ස් කියලා කියන්නේ ලෝකුරුමය. මේ ලෝකුරුමය ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම අපේදී අපේ ලෝකුරුමය පිළිබඳව අපි ලොකු පණිවිඩයක් රටට ලෝකෙට දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා විශේෂයෙන්ම ස්වභාව දහමට ආදරය කරන ආයතනයක් විදිහට අපි හොයාගෙන ආවා නකල්ස්. මේක සංචාරකයන් අතර උඟක් ප්‍රචලිත වෙලා නැහැ. විශේෂයෙන්ම පිටරට සංචාරකයන් ඉන්න හැම සාමාන්‍යයෙන් මීට වඩා ලොකු පිරිසකට මේ පරිවිඩය යන්න ඕන. ඒක ගිහිල්ලත් නැහැ. මොකක්ද ඇත්තටම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් විශේෂයෙන්ම සංචාරක ශේත්‍රය ගත්තොත් එහෙම ලංකාවේ අපිට පුළුවනි මේ නකල්ස් කියන ලෝකුරුමය කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම සංචාරකව වැඩිපුරම ආකර්ෂණය වෙන දෙයක් තමයි ජලය. ජලයේ විශේෂයෙන්ම මේ කලාපේ අපි දකිනවා ප්‍රධාන දියැලි පහක් සහිත ඒ වගේම නකස් කඳු තරණය සහිත සුවිශේෂී පැකේජයන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට ලංකාවේ දේශීය සංචාරකයන්ට වගේම විදේශීය සංචාරකයන්. විදේශීය සංචාරකව අපි දකිනවා ආවට පස්සේ බොහෝ දෙනෙක් වැඩිපුරම කැමති වෙලා තියෙන්නේ නුවරළිය වැනි ප්‍රදේශවල. නමුත් ඒ හා සමානම පාරිසරික ලක්ෂණ තියෙන ඒ හා සමානවම ලස්සනක් දකින්න පුළුවන් විශේෂ කලාපයක් විදිහට නකස්. ඒ නිසාම තමයි නෙට්‍රික්ස් ආයතනය නකස් කියන මේ සුවිශේෂී ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන අලුත් වැඩසටහනක් මෙහි ඉඳලා පටන් ගන්න අපි ආවේ. හොඳයි. ඒ ගැන තවත් තොරතුරු මොනවද තියෙන පහසුකම් මොනවද ලබා ගන්න තියෙන දේවල් මේ සියලු දේවල් අපි කතා කරමු ගමන අතරතුරේදී. මොකද අපි මේ ලස්සන තැනක ඉඳලා ගමන ආරම්භ කරපු වෙලාවේ මේ පුංචි හැඳින්වීමක් විතරයි කරේ. නෙක්‍රික්ස් ආයතනයේ සුවිශේෂී නවාතැන එහෙම නැත්නම් ඒ විශේෂ මධ්‍යස්ථානයේ ඉඳලා අපි උඟක් දේවල් බෙදා හදා ගන්න ලෑස්ති නේද? අනිවාර්යයෙන්ම. අපි බලමු එතන ගිහලා තව පොඩ්ඩකින් අපි කොහොමද මේ පැත්තට යනවා. එහෙනම් අපි යමු මේ සෝබා දහම් විඳින ගමන් අපි මේ දේවලුත් කතා බහ කරමු. යමු. ඔබට ආස හිතෙන දෙයක් හැමදාම ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. සුභා දහමේ දායාදය
සීතල පරිසරය, ගලා යන දිය දහර, වෙනස්ම වූ පරිසර පද්ධතීන්, ඒ සියල්ල සමග හුස්ම ගන්න හොඳම ඔක්සිජන් ටිකක් ගන්න එන්න ඕන පලාතකටයි අපිත් ඇවිල්ලා ඉන්නේ. දියල් බලන්න යන අතරතුරේ ගඟ මැද්දෙන් තමයි යන්නේ. වතුරේ කඩුවින්ද මෙහෙම ගියා කියලා නැත්තම් මේවා දෙගොඩ තලා යන වතුර පාරවල් තමයි වෙන්දර තියෙන්නේ. පාරවල් ටික හොයාගෙන යන්න වෙන්නේ. එකිනෙකාගෙන් උදව් ලබමින් එකිනෙකාට උදව් කරමින් සෝබා දහමේ වින්දනීය ඉසව් සොයාගෙනයි මේ දුෂ්කර ගමන් මගක ඉදිරියට යන්නේ. අපිත් සෝබා දහම සිත් පුරා විඳිමින් ඒ අගනා වටිනාකම් අඩුවකින් තොරව ඔබටත් ලබා දීමේ අරමුණ සිතේ තියාගෙනයි මේ සියලු තැන්වල සංචාරය කරන්නේ. පුළුවන් නම් දවසක එන්න මේ සොඳුරු බව net පුරා දකිමින් සිත් පුරා විඳ ගන්න. මේ දියල් මේ විදිහට බලනා වගේම තව දියල් දෙකක් තියෙනවා මෙතනින් ඉහළ. බොහොම සුවිශේෂී තටාකයකුත් එක්ක කෙනෙකුට આવොත් දවසකින් භාගයක් විතර මෙතන ගත කරන්න පුළුවන් මට්ටමේ බලන්න, දකින්න, විඳින්න හුඟක් දේවල් තියෙන තැනක්. යායේ ලෙබනන් කොටසෙත් පල්හැ කොටස තමයි අපි දැන් මේ රැඳිලා ඉන්න ප්‍රදේශය ඔබට හරියටම පැහැදිලි කරලා කියනවා නම් කියන්න තියෙන්නේ. දැන් මේ ගමන්වලට අපි මේ ඉන්න තැන මෙහෙම පැහැදිලිව කිව්වට සමහර ටිකක් හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. හැබැයි ඔබ කතා කරොත් එහෙම නෙට්ෆ්ලික්ස් ආයතනයට ඔවුන් මේ සියලු මඟ පෙන්වීම්, ඔබ මේ තැන්වලට කැඳවාගෙන එන එක මේ සියලු දේවල් සිදු කරලා දෙනවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැතුව බොහොම හිතේ සැනසීමෙන් ඇවිල්ලා මේ දේවල් දැක බලාගෙන මේ සුන්දර පරිසරයේ සුන්දරත්වය ඔබට විඳින්න පුළුවන්. හැබැයි ඔබ ගේන කිසි දෙයක් මේ තැන්වල දාලා යන්න එපා. මේ තැන්වල තියෙන දේවල් කිසි දෙයක් ගෙනියන්න උත්සාහ කරන්න එපා. ඒක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය. හැමදාමත් වගේ සෝබා නරඹන අපේ හිතවත් ආදරණීය ඔබට. සියලු දේවල් බලාගෙන
ජීවිතයට වෙනසක් එකතු කරගන්න කාර්ය බහුල වෙලා ඉන්න උගක් අයට ජීවිතය ටිකක් වෙනස් කරගෙන නිදහස ලබා ගන්න හොඳම තැන වල තමයි මෙවරත් අපි ඔබත් එක්ක යන්නේ. එහෙමනම් ගමන යමු. මේ ඔබේ මගේ රට, මේ අපි උපන් බිමේ දායාදය, මේ සොඳුරු බව ලෝකේ කොහේ ගියත් මේ වගේ විඳින්න නම් අපහසුයි. ඒ වටිනාකම, ඒ උරුමය රැකගන්නට වගකීම, යුතුකම සහ අවශ්‍යතාවය තියෙන්නේ ඔබටයි මටයි විතරයි. එයත් ඔබේ සිතේ ගැඹුරුම තැනක සටහන් කරලා තියාගන්න. එය ඔබටත් මටත් වඩා අනාගතයේ කෙනෙකුට හරිම වටීවි. සුභා අපි වාහනයක එන්න පුළුවන් දුරාව. එතන ඉඳලා පයින් තමයි යන්න තියෙන්නේ. අපි දැන් ලෙබනන් ඇල්ල බලන්න යනවා. පොඩි වැස්සකුත් එන තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද උඩට වැස්සොත් එහෙම අපිට අර සපත්තු පාලමෙන් අපේ වාහනේ දාගැනීමේ ආපහු යමේ ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා ඉක්මනින් ඇල්ල බලලා එන්න තමයි ඇස් වෙන්නේ. මොකද වහිනවා කියලා පේනවා. මම ඈතට කළු බලාකුළු තමයි වැඩිපුර තියෙන්නේ. පරිස්සමට යමු. ආටිකල් ලිස්සනවා. චාරිකාවක් යනකොට හුඟක් දේවල් ගැන හිතන්න වෙනවා. ඒ අතර යන පිරිස වැඩි නම් තවත් බොහෝ දේවල් සොයා බලන්න සිද්ධ වෙනවා. මේ කොයි තැන්වලට ගියත් විශේෂයෙන් දියෑලි අනතුරුදායක තැන්වලට අපිට යන්න සිද්ධ වෙනවනේ. එවන් ගමන්වලදී ගොඩක් පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම ඒ පළාතේ, ඒ ස්ථාන ගැන දන්න ගමේ පළාතේ කෙනෙක් එක්ක යනවා නම් තමයි වඩාත් හොඳ. එහෙම වුණොත් ගමනත් සාර්ථකයි, හැම දෙනාමත් සතුටේ. ඔබ පොඩි උසක් තිබුණත් පළල්ව විහිදෙන දියඇල්ලක් වැස්ස වැඩි කාලට අඩි ගණනාවක් ඉස්සරහට වතුර වැටුණා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඉතින් මේ සුන්දරත්වය විඳින්න නම් මේ ලෙබනන් වතුයායට එන්න ඕන. මේ ලෙබනන් ඇල්ල කියලා කියන හේතුව තමයි මේ වතුයායට ඉංග්‍රීසින්ගේ කාලේ ඉඳලම ලැබිලා තියෙන නම ලෙබනන් වත්ත කියලා තමයි කියන්නේ ඒ ප්‍රදේශය. ඒක නිසා ලෙබනන් දියඇල්ල විදිහට තමයි මේ දියඇල්ල හඳුන්වන්නේ. ඉතින් ඔබත් ඊළඟ වතාවේ මේ පැත්තේ සංචාරය කරනකොට මේ දියඇල්ල බලන්නත් එන්න. ටිකක් දුර පයින් එන්න ඕන. ෆෝ වීල් වගේ වාහනයක් තියෙනවා නම් ගොඩක් ළඟට එනකම් එන්න පුළුවන්. ඒතරින් පස්සේ ටිකක් දුර පියාව වගේ පයින් එන්න තමයි ඔබට සිද්ධ වෙන්නේ. මේ සුන්දරත්වය විඳින්න ඔබ ඊළඟ දවස්තාවේදී එන්න මේ ලෙබනන් ඇල්ලත් බලන්න. අපි විඳිනවා වගේම ඔබත් විඳීවි මේ සුන්දරත්වය.